සුබදවසක් යාළුවෝ හැමෝටම අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බල්බ් බැල් නිෂ්පාදනය කිරීමේදී දැනගත යුතු කරුණු කීපයක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතින් ගොඩක් අය ව්‍යාපාර විදිහට මේවා කරනවා නමුත් ඉතින් අපි හරියට ඒක දැනගෙන කරේ නැත්නම් අපේ ව්‍යාපාරේ කඩා වැටෙන්න පුළුවන් මේකෙන් හොඳට මුදල් ඉපෙීමේ හැකියාවක් තියෙනවා අපිට බල්බ් බැල් නිර්මාණයේ විසක් පොසොන් මේ වගේ කාලවලදී බල්බ් බැල් අලවිය ගොඩක් වැඩි වෙනවා මොකද අර චයින බල්බ් බැලට වඩා මේ අපි හදන බල්බ් එක ලොකු කල්පැවැත්මක් තියෙනවා ඉස්සල්ලාම යාළුවනේ වීඩියෝ එකට යන්න ඉස්සල්ලා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ඒ වගේම ඔයා electronic ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයා පල්ලෙහා ඉඳන් වීඩියෝ බලන්න ඔයාට බෞද්ධකෙන් පාහනක ඉඳලා ගුවන් විදුලි රූපවාහිනී අලුත් වැඩියාව දක්වා වීඩියෝ 140කට වැඩි ප්‍රමාණයක් මගේ channel එකේ තියෙනවා හොඳයි යාළුවනේ අපි බලමු මේකේ අපි දැනගත යුතු කරුණු ගැන තමයි කතා කරන්නේ අපි දෙයක් කරනකොට හරි ක්වොලිටි එකකට කරොත් තමයි අපේ ව්‍යාපාරේ සාර්ථක වෙන්නේ නැත්නම් ව්‍යාපාරේ කඩා වැටෙන්න පුළුවන් අපි මේ දෙක දැනගත යුතු කරුණු ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් මේ බල්බ් ගන්න අපි මිලිමීටර් 5 බල්බ් එක ඒක අපිට චයින බල්බ් එක තියෙනවා ඊට පස්සේ තායිවාන් බල්බ් එක තියෙනවා චයින බල්බ් එක සාමාන්‍යයෙන් ඔයාලට 10 පැකට් එක රුපියල් 3000කට වර්ගයේ මුදලකට වර්තමානයේ ගන්න පුළුවන් එතකොට තායිවාන් බල්බ් එක හැබැයි ඊට වඩා මිල වැඩි එකකට එකකට වඩා රුපියල් 6කටත් වඩා වැඩි ගාණක් වෙනවා නමුත් ඒ බල්බ් එක ලොකු කාලයක් තියන්න පුළුවන් අපිට අවුරුදු 5ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් බල්බ් බැලක් හදාගත්තාම බල්බ් බැල් හදන විදිය ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මොකද මම ඊට කලින් බල්බ් බැල් හදන විදිය වීඩියෝ එකක් මම දාලා තියෙන හින්දා මේ විදිහට තමයි හයි කරන්නේ බල්බ් එකේ අපි ධනෙන් පටන් ගත්තොත් ඍණෙන් තමයි ඉවර කරන්නේ ඒ කෙරවල වල දෙකට තමයි අපි කරන්ට් එක දෙන්නේ සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනේ අපි බල්බ් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනේද කියලා අපි දැන් බල්බ් පැකට් එකක් ගත්තාම මේ බල්බ් එකේ තියෙනවා බල්බ් එකේ තියෙන වෝල්ටීයතාවය අපි හිතමුකෝ 3යි කියලා එක බල්බ් එකක් ගන්න වෝල්ටේජ් එක එතකොට දැන් ගොඩක් කට්ටිය බල්බ් බැල් කරනකොට කරන්නේ මේක 230ට තමයි හදන්නේ 230ට හදලා මේක 3ෙන් බෙදනවා එතකොට 230 3ට බෙදපුවාම එන්නේ බල්බ් 76ක් ඔය ගානට හදලා දැම්මොත් එහෙම අපි හිතමුකෝ දැන් බල්බ් පැකට් එකක් ගත්තාම අනිවාර්යෙන් ඒකේ බල්බ් එකේ වෝල්ටීයතාවය තියෙනවා 3.3 වෝල්ට් හරි 3.1 හරි මේ ගානෙන් හදලා දැම්මොත් බල්බ් 76ක් දැම්මොත් මේක ඉතින් අපි හිතමුකෝ මේ බල්බ් වල අපි ජෙනියකින් දැම්මා කියලා එතකොට මේ වෝල්ටේජ් එක වැඩි වුණොත් එහෙම අපි හිතමු ජෙනිය වෝල්ටේජ් එක 250 60ට වෙනවා කියනවා කියලා එතකොට මේ බල්බ් වල පිච්චිලා යන්න බලනවා ඉතින් ඒක හින්දා අපි අනිවාර්යෙන් බල්බ් වලක් හදනකොට බල්බ් එක බල්බ් වල හදන්න ඕනේ වෝල්ට් 300ට විතර වෝල්ට් 300ට විතර හැදුවොත් එහෙම අපි හිතමු මේක වෝල්ට් 3ක් ගන්නවා කියලා 300 3ට බෙදුවහම 100යි එතකොට බල්බ් 100ක් ඊටත් වඩා එහා තව බල්බ් 20ක් විතර වැඩිපුර දාන ඕන හොඳයි ඒ කියන්නේ 120ක් වගේ වෙන්න බල්බ් 20ක් විතර වැඩිපුර 120ක් වගේ වෙන්න දාලා අපි මේක හැදුවොත් අපිට මේක ජෙනරේටරයකින් හෝ මොකෙන් වුණත් මේකට ඔරොත්තු දෙනවා ඉතින් ඒ වගේම තමයි යාළුවනේ තව දෙයක් කියලා දෙන්න ඕනේ අපි දැන් අපි මේකට දෙන්නේ දැන් කෙරවල වල දෙකට දෙන්නේ 230 විදුලිය 230 හැබැයි අපි දෙන්නේ AC ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි දෙන්නේ හැබැයි එතකොට ඔය ගොඩක් ඒ වගේ මම දකින්න ඔය වැල් හදන හදලා ගත්ත කට්ටියගේ බල්බ් එකේ පොඩි ගැහිල්ලක් එනවා පොඩි ගැහිල්ලක් එනවා ඉතින් ඒකින්ද ඒක ඇහැට පේනවා හොඳට ඉතින් ඒක වළක්වන්න අපිට පුළුවන් ඩයෝඩ් දාන්න 4007 වගේ ඩයෝඩ් දෙකක් හෝ හතරක් දාන්න පුළුවන් ඒ කියන්නේ මේ පැත්තට අපිට අපි හිතමු මෙහෙම කියලා මෙතෙන්ට අපි දෙකක් දානවා කියලා මෙතෙන් දානවා මේ සුදු පාට පටියක් තියෙනවා ඩයෝඩ් එකේ ඒ පැත්ත දානවා මේ දන පැත්තට ඊට පස්සේ අනික් කෙරවලේ ඒකේ ඩයෝඩ් එකේ සුදු පාට පටිය නැති පැත්ත දානවා ඍණ පැත්තට සුදු පාට පටිය තියෙන පැත්තට සප්ලයි දෙනවා මෙතෙන්ටත් 230 වෝල්ට් අපි හිතමු මේ පැත්තට නියුට්‍රල් මෙතෙන් ෆේස් එක කියලා ඔය විදිහට දුන්නොත් මේකේ මේ බල්බ් එක ගැහෙන එක අඩු කරගන්න පුළුවන් මේ අඩු කියන්නේ ගැහෙන එක නැතිම වෙලා යනවා ඕනනම් තව ඩයෝඩ් 4ක් සීරියස් කරලා දැම්මොත් ඩයෝඩ් 4ක් දැම්මොත් එහෙම සම්පූර්ණම මේක සරල ධාරාවක් බවට පත් වෙනවා එතකොට බල්බ් එක ගැහෙන එක නැති වෙලා යනවා ඉතින් ওই විදිහට පුළුවන් දැන් ගොඩක් අය හදන්නේ ඩයෝඩ් දාන්න නැතුව කෙලින්ම 230 දෙන්න හදන්නේ
නමුත් ඉතින් අපිට පුළුවනි ඕනනම් ඒක වෙනස් කරගන්න. ඔය කණු ටික තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඒ වගේම අර චයින බල්බ් එකට වඩා තායිවාන් බල්බ් එක කල් පවතිනවා. ඒක ඉතින් චුට්ටක් මිල වැඩි වුණාට ඒකයි අපි හදනවා නම් කොපර් වයර් එක දාලා තඹ වයර් එක දාලා හදනවා නම් හොඳයි. ඒකේ වයර් තියෙනවා ඉතින් බාල වයර් එකක් දාලා හදන්න පුළුවන්. ඒක ඉතින් ගනුදෙනු කරුවත් එක්ක කතා කරලා ඕගොල්ලෝ කරන්න. ඉතින් මේ බල්බ් බැල් නිෂ්පාදනයේදී අපිට ලොකු මුදල් ඉපයීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අපේ අලවියත් එක්ක සාමාන්‍ය වෙසක් පොසොන් ඇසල ඒ කාලෙදී අපිට ලොකු මුදලක් ඉපයීමේ හැකියාවක් තියෙනවා බල්බ් බැල් නිෂ්පාදනයේ. ඕගොල්ලෝ සාර්ථක ව්‍යාපාරයක් මේක හොඳ අමුද්‍රව්‍ය අරගෙන කරොත් ඔයාලට ගොඩක් දියුණු වෙන්න පුළුවන්. හොඳයි යාළුවනේ, ඔය ටික තමයි මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. මං හිතනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අදට මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. තව වීඩියෝ එකෙන් හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.